ඊයේ දිනේදී හඳුනා ගැනුණු රෝගීන් දස දෙනා අතුරින් 8 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. ඔවුන්ගෙන් 7 දෙනෙකු යන්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවා සිට ඇති අතර අනෙක් නාවිකයින් දෙදෙනා මුලතිව් නාවික හමුදා මධ්‍යස්ථානයේ රැඳී සිටියා. ඊයේ දිනේ හඳුනා ගැනුණු අනෙක් රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර්හි සිට පැමිණ පළගහ තැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා මුම්බායිහි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පුද්ගලයෙක්. ඒ අනුව මේ වන විට COVID-19 රෝගීන් 736 දිනක රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1122 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. මෙතර ඊයේ දහවල් ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇත් යානයකින් විදේශිකයින් 9 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් අතර ලිතුවේනියානු ජාතිකයින් 7 දෙනෙකු සහ ඉන්දියානු ජාතිකයින් 2 දෙනෙකු සිටි බව වාර්තා වෙනවා. දිවයිනට පැමිණි ඔවුන් ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණයට ලක් කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මෙතර නෞකාවක සේවය කරන නාවිකයින් 117 දෙනෙකු ඊයේ රාත්‍රී 8:42ට පමණ ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි ඔවුන් ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර හෙට දිනේ සිට ආගමික සිද්ධාස්ථාන වලට ජනතාව ඒකරාශී කොට ආගමික කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර දී තිබෙනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා පැන වූ කොන්දේසි කිහිපයකට යටත්වයි. හිරුගේ පළමු කිරණෙන් රන්වන් වූ දිත්තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.